අයිබෝවන් කෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්පය. මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනිය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොහොට්ටු අපේක්ෂකයා ගැන අගමැතිගේ ප්‍රකාශය. ඇති වුණේ නිදහස තහවුරු කිරීම නෙමෙයි. තියෙන නිදහස් ටිකක් නැති කරලා දාන්න. අන්න එච්චරයි මම කියන්න තියෙන්නේ. ප්‍රතිලාභ සලසන ආර්ථිකයක් ගොඩනගන බව ඇමති සජිත් කියයි. අයහපත් කාලගුණින් විපතට පත් වූවන්ට කඩිනම් සහන. දේශීය ප්‍රවෘත්ති. ඊයේ දිනේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමෙන් සිදු වූයේ නිදහස තහවුරු වීම නොව නිදහසේ ජීවත් වීමට ඇති හැකියාව සීමා වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ග්‍රීන්වෙල් රෙසිඩෙන්සි ශ්‍රීනිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රණාල ජල්තර ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1900ක්. නිවාස සංකීර්ණය නිවාස 350කින් යුක්තයි. අභ්‍යන්තර මාර්ග පද්ධති, වාහන නතර කිරීමේ පහසුකම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගණය, දිවාසුරකුම් මධ්‍යස්ථානය, පිහිනුම් තටාකයකින් හා සුපිරි වෙළඳසැල් යන පහසුකම් වලින් සමන්විතයි. අක්කර 8ක භූමි වාගයක මේ ඉදිකර තිබෙනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක ආරක්ෂක සේවාවකින්ද මෙම නිවාස යෝජනා ක්‍රමය සමන්විතයි. සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටත් මම පළමුවෙන්ම ප්‍රශංසා කරනවා. මේ රටේ ගම්මානවල තියෙන නිවාස හිඟය එතුම හඳුනගත්. මටත් පෙන්නුවා. විශාල වැඩ කොටසක් කරපු ඇමතිවරයෙක් හැටියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අපි නම් කරන්න කැමතියි. තාත්තා වාගේම පැය 24 වැඩ කරනවා. රට වටේ ගිහින් මේ රටේ දුප්පත් ජනතාවට අලුත් බලාපොරොත්තුවක් එතුම ඇති කරලා තියෙනවා. ඒ බලාපොරොත්තු ඇති කිරීම ගැන අපි අලිත් එතුමාට ප්‍රශංසා කළා, සුබ ප්‍රාර්ථනා කරනවා. මෙහෙම නිවාස කිරීමේ වැඩසටහනක් මීට ඉස්සෙල්ලා කිසිම ආණ්ඩුවක් බාරගත්තේ නැහැ කියලා මම කියන්න කැමතියි. ඊයේ මම දැක්කා පොහොට්ටුවේ සම්මේලනේ. ඒකේ නායක හැටියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පත් වුණා. ඒකේ අපේක්ෂකයා හැටියට එතුමාගේ සහෝදරයා පත් වුණා. මේකට මම කියන්නේ කොබෙයියාගේ දේශපාලන. තෙලෙන් බැද්දෙක් කෙනයි, කිරෙන් බැද්දෙක් කෙනයි දෙන්නම ඉන්නේ. ඉතින් මේ වෙන එකක් නෙමෙයි. මේක තමයි කොබෙයියාගේ දේශපාලන. සම්මේලනයේදී ඒ අපේක්ෂකයා කරපු ප්‍රකාශයක් මට ටිකක් මං හිතන්න පටන් ගත්තා. බියෙන් සැකයෙන් තොර සමාජයක් ඇති වෙන්න නම් එක්නැලිගොඩ ගැන, ලසන්ත වික්‍රමතුංග ගැන, රවිරාජ් ගැන, සිවරාම් ගැන, තදුජීන් ගැන, කීත් නොයර් ගැන, උපාලි තෙන්නකෝන් ගැන මාධ්‍යවේදීන් ගණනාවක් මරුමුවට පත් කරපු අය ගැන සමාව ඉල්ලනවා. අන්න ඒ වයින් මම අහන්න කැමති. අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරලා තියෙනවා. එක මාධ්‍යයකට ගහලා තියෙනවද? පුච්චලා තියෙනවද? අන්න ඒකයි අපි ඇති කරලා තියෙන නිදහස. එකක් නෙමෙයි මං දැන් විශ්වාස භංග යෝජනා දෙකකටද තුනකටද දැන් මූණ දීලා තියෙන්නේ. එකක්වත් නැහැ. ඒගොල්ල කරපු වැඩ කටයුතු ගැන සමාව ඉල්ලලා නැහැ. මේ ආයතන ආරක්ෂා කරනවා කියලා නැහැ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා නැහැ. එහෙනම් මට මෙතන පෙනෙන්නේ බයෙන් සැකයෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවස්ථාව ඇති වෙයිද නැද්ද කියන එක. ඇත්ත වශයෙන්ම ඊයේ ඇති වුණේ නිදහස තහවුරු කිරීම නෙමෙයි. නිදහසේ කම්මක්කාරයාව ඇති කරේ තියෙන නිදහස් ටිකක් නැති කරලා දාන්න. අන්න එච්චරයි මම රට කියන්න තියෙන්නේ. ඉතින් අපි ආපහු කොබෙයියන්ගේ දේශපාලනට යනවාද? මේ තියෙන නිදහසේ අඩුපාඩු තිබුණත් ඒවත් හදාගෙන ඒවත් ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යනවාද කියලා තමයි මම තීරණය කරන්න තිබුණේ. වාක්‍ය වලින් හැම එකකම නිදහස ආරක්ෂා කර ක්‍රියාවෙන් කවුද කළා තියෙන්නේ කියලා දැන් හිතලා බලන්න. ලංකාවේම උදාගම්මාන 20000ක් 20-25 සැමට සෙවන ලබා දීම වෙනුවෙන් ඒ දෙවන්ත ව්‍යාපෘති ආරම්භ කරලා තිබෙනවා. පියවර හතරකින් අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පළවෙනි වටේට ගම්මාන 2500ක්, දෙවෙනි වටේට ගම්මාන 5000ක්, තුන්වෙනි වටේට 10000ක්, අවසාන වටේට 2500. පළවෙනි වටේ ගම්මාන 2500 ඉලක්කය මේ වෙන විටත් අපි සම්පූර්ණ කරලා හමාරයි කියන සුබ පණිවිඩය මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. ඉතිරි ගම්මාන 17500 අපි නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ ජාතික නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හඳුනා ගන්නට අපි හැමෝටම කාලය එළඹිලා තිබෙනවා. අපේ ජනතාවගේ ඒ නිවාස පිපාසය අපි ඉදිරි කාලයේදී අනිවාර්යෙන්ම සංසිඳවලම ඔය මොන ගැටලු තිබුණත් 20-25 සැමට සෙවන ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රට පුරා ඉන්න
පවුල් ලක්ෂ 50ටම ගෙවල් හදාගෙන යද්දී ගරු අගමැතිතුමා ඒ සඳහා ආශිර්වාද කරද්දී අපි දැක්කා ඊයේ එක පවුලකට රට බාර දෙන්න යනවා අයියා පක්ෂය හදනවා අනිත් අයියාට පක්ෂ නායකත්වය බාර දෙනවා අනිත් අයියා ජනාධිපති අපේක්ෂකයා වෙනවා මේ රට පවුලක් පාලනය කරන්න අපිට අවශ්‍ය නැහැ ඊයේ කියපු විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වුණොත් අයියා මහින්ද අගමැති මල්ලි බැසිල් ආර්ථික කටයුතු ඇමති අයියා චමල් කථානායක පුතා නාමල් විදේශ කටයුතු පුතා ශශේන්ද්‍ර ජාත්‍යන්තර කටයුතු නිරුපමා රාජපක්ෂ තවත් කටයුත්තක් ඉස්සර ශිරන්ති නෝනා විතරයි හිටියේ දැන් රෝහිත බබාගේ ලේලි තින්නවා ඉස්සරහට නාමල් බබාගේ ලේලිත් එනවා එනිසා පවුල් වලට මේ රට කරන්න අපිට තියන්නේ නැහැ දෙසැම්බර් 9 වෙනිදාට රැලි වලින් කැරලි පරද්දලා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්ව මේ රටේ අපි ජනාධිපති කරනවා සියලු දෙනාට ප්‍රතිලාභ සලසන ආර්ථිකයක් ගොඩනගන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් බදුල්ල වින්සන්ඩස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම උත්සවය සංවිධානය කළේ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙනුයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතීමට එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටියා. මහා සංඝරත්නයේද මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද උත්සවයට එක් වුණා. උන්චි මිනිස්සයා බලාපොරොත්තු වෙන රටේ ජනතාව බලාපොරොත්තු වෙන සැමට ශක්තිය ලබා දෙන සැමට ප්‍රතිලාභ ලැබෙන මුළු රටම එක්සේ සත් කරන අපේ මාතෘභූමිය අපි නිර්මාණය කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම දිව දෙකේ දේශපාලඥයෙක් නෙවෙයි. අද දවසේ එකක් කියලා හෙට දවසේ එක මං කඩ කරන්නේ නැහැ. දිවි තිබෙන තුරා ඔබලාට දෙන වචනය මගේ පණටත් වැඩිය ආරක්ෂා කරලා මම බය නැති හින්දා තමයි ජනතාවගේ කර පිටින් මේ වේදිකාවට ආවේ. හැමෝම එකතු වෙමු. හැමෝම ශක්තිමත් වෙමු. සීලු දෙනාම ඒකරාශී වන්න. නිසා මම තමුන් ආසලට කියනවා මම බය නැහැ. මම බියගුල්ලෙක් නෙමෙයි. මට හයිය තියෙනවා. මට ශක්තිය තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ වුණත් මම මැරෙන්න උනන්ත ඇසි කියලා මං තමුන් ආසලට කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ නීතියේ ආධිපත්‍ය සුරකිනු ඇති බවට කෙසේ විශ්වාස කළ හැකිදැයි අමාත්‍ය කබිර් හෂිම් මහතා ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අමාත්‍ය කබිර් හෂිම් මහතා සඳහන් කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ දරන බවයි. ඒ අතරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් තම සහෝදරයන් හා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඊයේ එහි නායකත්වයට පත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ. චෝදනා රැසකට අධිකරණයේ හමුවේ විත්තිකරුවෙකුව සිටින ඇමරිකා පුරවැසි තම සහෝදරයාව නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටේ නීතියට පටහැනිව ජනතාව නොමග යවමින් නම් කිරීමටද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත් කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කරන බවද කබිර් හෂිම් මහතා කියා සිටිනවා. මාතෘභූමියට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු තම පක්ෂය ඉදිරිපත් කරන බවයි ඒ මහතා නිකුත් කරන නිවේදනයේ දැක්වෙන්නේ. එම අපේක්ෂකයා කිසිවිටකත් අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවකු නොවනු ඇත. රටේ සියලු පුරවැසියන්ට එකසේ ගරු කරන සියලු ආගම් හා ජාතීන් පිළිගන්නා නායකයෙකු ඒ සඳහා පත් කරගන්නා බවද කබිර් හෂිම් මහතා කියා සිටිනවා. ඔහු රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු වනු ඇත. සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා අනාගත පරපුර නව ලෝකයට ගෙන යා හැකි දුප්පතාගේ දුක හඳුනන උගත් පුද්ගලයෙකු වන බවද ඒ මහතා කියා සිටිනවා. මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරන්නේ රාජපක්ෂවරුන් නියෝජනය කරන්නේ මැර බලය, දූෂණය, රැවටීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් මෙන්ම ස්වාධීන ආයතන කෙරෙහි රොදබැඳගත් වෛරය බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමෙන් ඔවුන් වෙත ලිබරල් ඡන්ද සහ සුළු ජාතික ඡන්ද තවදුරටත් දුරස් වන බවද මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. ටර්මිනේටර් කෙනෙකු තෝරා ගැනීමෙන් මාධ්‍යවේදීන්
පොලිස් නිලධාරීන් විනිසුරුවරුන් මෙන්ම රාජ්‍ය සේවකයින්ට ලබා දී ඇති පණිවිඩය වන්නේ තමන් වෙත හරස් කැපුව හොත් අවසානය අතළඟ බවයි. රටේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු නොවන බවද අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා. මීළඟ ජනාධිපතිවරයා වන්නේ මෙරටේ ඉපදී හැදී වැඩි මෙරට අතහැරු නොගොස් මෙහිම ජීවත් වූ තවත් රටකට පක්ෂපාතී බවට දිවුරුම් නොදුන් අයෙකු බවද අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා. මේ එවැනි අදහස් කිහිපයක්. ඒ මතවාද ගොඩක් තියෙනවා. ඒ මතවාද සියලු මතවාදයකට අපි අහන්න අවශ්‍යයි. අපි පෞලකට සීමා වෙච්ච දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඉතින් පෞලකට සීමා වෙච්ච දේශපාලන පක්ෂයකට තියෙන්නේ පෞලේ සමාජිකයන්ගෙන් එක්කෙනෙක් තෝරන එක. අපේ තියෙන්නේ නානාවිධ අදහස් තියෙන දේශපාලන බලවේග ඇතුළත තිබෙනවා. ඒ කට්ටියත් සමග සාකච්ඡා කරලා තමයි අපි ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගනිමින් සියලුම බලවේගවලට අහුම්කම් දෙමින් තමයි අපි මේ තීරණය ගන්නෙ. අපේ ඉදිරිපත් කරන අපේක්ෂකයාට අනෙකුත් දේශපාලන බලවේගත් එක්ක තියෙන සුහදතාවය නිසා අපිට 50.1% ක්ලේසියෙන් ගන්න පුළුවන් කියලා. නෑ, අපේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තවම තීන්දුවක් අරගෙන නැහැ අපේක්ෂකයෙක් නම් කරන්න. දැන් නම් කරපු අපේක්ෂකයෙක් ඉන්නවා. දැන් ඒ කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කරනවා. අපි ජනාධිපතිවරණයකට සූදානම්. දැන් අපේ මේ යෝජනා යම් ආකාරයක පිළිගන්න බෑ අපි පැත්තකට වෙන්න එහෙම කියලා කිව්වොත් අපි සමහරලාට තරම් කිරීමේ උනත් ඉඩකඩක් තියෙනවා. නමුත් අපිට එහෙම අවශ්‍යතාවයක් ඇති වෙයි කියලා මං හිතන්නේ නෑ. පොදු ජනයේ පෙරපුණෙන් අපේක්ෂා ඉදිරිපත් කළ තිබෙනවා. තව අපේක්ෂෙන් ගණනාවක් ඉදිරිපත් වේවි. නමුත් අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් වැඩිකල් යන්න ඉස්සෙල්ලා අපි රටම ජයග්‍රහණය කරන්න පුළුවන් නියෝජිතයා අපි නම් කරනවා කියන එක මතක් කරන්න කැමතියි. ඒතුමා ඒ පැත්තේ ඉදිරිපත් වෙනක අපිට සරි වාසි ඉඳලා බලන්න අපිට හොඳයි ඒක. ඒ දවස් සෝපතරාම. ඔහුගේ නම කිය කියා හිටියා. ඔහු ගැන කතා කළා. අද ඔහු කරපු දේවල් මිනිස්සු උර තරම් දන්නවා. ඔහු මේ රටේ මේ අදයි පහළ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහුගේ ආණ්ඩුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් කියලා. ඒ ඔහු ගැන කවුරුත් දන්නවනේ. අපිට එහෙම කෙනෙක් නෙමෙයි අපිපත් කරන්නේ. දැන් විමල් වීරවංශලා, උදේගම්මන් පිරලා, මහින්දානන්ද අලුත්ගම ගිහලා, රෝහිත් අබේගුණ වර්ධනලා නඩු පිට නඩු මරු බඩු ටික. මේ බඩු ටික කියනවා රට ගොඩනගන්න පුළුවන් නී ගෝඨාභය රාජපක්ෂට. ඇයි මහරජාණන්ට ඇයි අපච්චිට මේ විදිහට අපහාස කරන්නේ? එතකොට ඕගොල්ලොත් එක්ක මහරජාණෝ අවුරුදු 10ක් මෙලට පාලනය කිරුවානේ. එතකොට මේ පාලනය කරපු පාලනේ කවුද? ඊනකට ලොක්ක විදිහට හිටියේ ඕගොල්ලෝ ඔක්කොම මෙහැව්වේ කවුද? බැසිල් රාජපක්ෂනි. ඊළඟට ඒක ඊළඟ පුරුක කවුද? ගෝඨාභය රාජපක්ෂනි. එතකොට මේ සෙට් එකමනේ රට අවුරුදු 10ක් පාලනය කිරුවේ. එතකොට මහින්ද මහත්තයාට ඒ කියන්නේ බැරුණා කියන එක පිළිගන්නව නේද? වයස අවුරුදු 18 සම්පූර්ණ වේ ඇති සියලු දෙනාට ඡන්ද අයිතිය ලබා දීමට නම් මැතිවරණ ප්‍රතිසංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අපිට ඡන්ද හිමි නාම ලේඛනය 2019 නොවැම්බර් මාසෙ ඉවර වෙනකන් ගන්න බෑ. එතකොට පාවිච්චි කරන්න වෙන්නේ 2018 නාම ලේඛනය. එහෙනම් ඡන්ද දාන්න වෙන්නේ ඔයගොල්ලෝ කියන එක ඇත්තයි. අවුරුදු 19යි මාස 6ක් විතර වෙන අයට තමයි මේ ජනාධිපතිවරණයේදී ඡන්දය දාන්න වෙන්නේ. හැබැයි මේ සඳහා 2012 ඉඳලා මැතිවරණ දෙපාර්තමේන්තුව කමිෂන් සභාව මාන්සි වෙලා හදපු පනතක් තියෙනවා. ඡන්දය විනාම ලේඛන ප්‍රසෝදන සංශෝධන පනත. ඒ පනත කැබිනට්ව අනුමත කරලා තියෙනවා. ගරු නීතිපතිවරයාගේ නිෂ්කාශනය සඳහා ඒක යවලා තියෙනවා. නීතිපතිවරයා ඒක අනුමත කරාට පස්සේ නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් අපිට පුළුවනි ඒ පනතෙන් 18 තරුණයන්ට ඡන්ද බලය දෙන්න. දැන් කෙටි විරාමයක්. නැවතත් ප්‍රවෘත්ති. පළාත් කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බවට කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගොඩමින් මෙන්ම මුහුදු ප්‍රදේශවලටද එම තත්ත්වය ඇතිවිය හැකි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පසුගිය 7 වනදා සිට මේ දක්වා තද සුළං හේතුවෙන් නිවාස 2279කට අර්ථහානි සිදුව ඇති බවයි. විශේෂයෙන්ම අනාරක්ෂිත ගස් පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවට අවතහරණය කරනවා. පසුගියදී 7 වෙනිදා සිට මේ වෙනතුරු ඇති වුණු මෙම තද සුළං සහිත තත්ත්වය සමගම ගස් අතු කඩා වැටීම් හේතුවෙන් මුළු නිවාස ප්‍රමාණය වශයෙන් ගත්තහම නිවාස 2279ක අර්ධහානි වාර්තා වෙලා තිබෙනවා. මේ සඳහා වඳි ගෙවීම කටයුතු තක්සේරු කිරීමෙන් පසු අඛණ්ඩවම සිදු කරන ආපදා ක්‍රමකරණ අමාත්‍යාංශ මගින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් අඛණ්ඩවම මූල්‍යමය ප්‍රතිපාදනය යොමු කළ තිනේ අවශ්‍ය පරිදි ඉදිරි ගෙවීම් සහ වඳි ගෙවීම කටයුතු වෙනුවෙන් මෙම නිවාස හානි වෙනුවෙන් ප්‍රථමයෙන්ම එම ජනතාවගෙන් අපිල්ලා සිටිනවා යම් හානියක් ඇද්දම්
ග්‍රාම නිලධාරීතුමන් හම්බෙන්න. එම හම්බෙච්ච වහාම විශේෂම එම ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මධ්‍යම පළාතේ වැසි සහිත තත්ත්වයක් සමගම ලක්ෂපාන ජලාශය වන්දරු දෙකක් විවෘත කරලා තිබෙනවා. මෙම ජලය කැලණි ගඟට තමයි යොමු වෙන්නේ. ඉතින් මේ පිළිබඳ එම කැලණි ගඟවට ජනතාව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂම ගඟ භාවිතා කිරීමේදී මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා ආපදා කළමනාකර මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. 1.7 දුරකථනාංකයේ පැවිසි හතර පුරාම විවෘත කරලා තියෙනවා. බස්කිලිය ශ්‍රීපාද නල්ලතන්නිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට අධික කාලයක් ගෙනහිට තිබුණා. බස්කිලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිනි ඇල්ල ප්‍රදේශයේ මෙම පස්කන්ද කඩා වැටී ඇත්තේ ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමග එම තත්ත්වය ඇති වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පස්සිවත් කිරීම සිදු කළ අතර පස්කන්දු කඩා වැටීමේ අවධානම තවදුරටත් පවතින බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ. එබැවින් රේතුරන් සැලකිලිමත් විය යුතු බව පොලිසිය සඳහන් කරනවා. මේ අතර දෙක්කොය ඔටරි වතුයායේ නිවාස පෙලක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි සිදු වුණා. එන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැති අතර දේපළවලට හානි සිදු වුණා. කොටගල මේෆීල්ඩ් වතුයායේ නිවාස දෙකක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. ඔවුන් දෙක්කොය මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි දිමුල පොලිසිය පැවසුවේ. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග වන්දුරට තුනක් විවෘත කර තිබෙනවා. මේ පිළිබඳ කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පසු විය යුතු බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ. කඹුරු පිටිය බිබුලවිල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් දේපළ හානි සිදුව තිබෙනවා. නිවැසියන් වහා ඉවත් වීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ. මෙම පස්කන්දේ ඉතිරි ප්‍රදේශයේද නායාමී අවදානමක් ඇති බැවින් අවධානයෙන් පසුවන් ලෙසයි ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇත්තේ. රාජපක්ෂ කඳවුර ඉදිරිපත් කළ දුර්වලම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා. තා පැහැදිලිව සියලු ආගමික නායකයන් විසින් ඉදිරිපත් කරන ලබනු සුපිලිවන් ශ්‍රී ලංකාවක් සඳහා වූ අපේක්ෂකත්වයන්ගේ අපේක්ෂකයන්ගේ සුදුසුකම් කියන එක යටතේ මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් නිශ්චිතවම තියෙනවා අපරාධ වැරදි වලට වරදකරුවෝ ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම, පවතින නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු තවත් මූලික කොන්දේසි ගණනාවක් මේ සඳහන් කරලා තියෙනවා. එවැනි නිර්ණායකයන් ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ අපේ රටේ දේශපාලන නායකත්වයට තරගවදින අපේක්ෂකයන්ගේ තියෙන නුසුදුසුකම් නිසා. ඒ නිසා තමයි සියලු දේශපාලන පක්ෂවලට සියලු සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මේ යෝජනාවලට එකඟතාවය ලබා ගත්තේ. නමුත් අපි දැක්කා ඒක නෙමේ සිද්ධ වෙන්නේ. ඒකට සම්පූර්ණයෙන්ම පරස්පර දේවල් තමයි සිද්ධ වෙන්නේ. මූල්‍ය විනයක් නැහැ, පරිපාලන විනයක් නැහැ. තමන්ගේ භාවිතාවෙන් ඔප්පු කළා තියෙනවා කොතරම් දුර්වලද කියලා. ඒ නිසා අපි දකින්නේ රාජපක්ෂ කඳවුරෙන් මෙතෙක් ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ගෙන් දුර්වලම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ඔහුට මේ රට වෙනස් කරන්න බැහැ කියන එක අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රාජපක්ෂ කඳවුරත් බල අරගලයක ඉන්නවා. ඉතින් පැහැදිලිව ඉතින් ඒකට දෙගොල්ලෝ දෙපැත්තෙන් හෙට්ටු කිරීම කේවල් කිරීම කරනවා. ඒ බලය අපිට තියෙන්නේ අපි තීරණය කරන්නේ කොයික තියෙන්නේ කියලා පොඩි සද්දයක් දාන එකක් තමයි ඔය තියෙන්නේ. ඕනම වෙලාවක අපි සූදානම් විසිවෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනලා විධායක ජනාධිපති ධුරේ මුළුමනින්ම අහෝසි කරා. මහින්දාමරවීර මහලේකම්තුමාට එතුමාට ඕනනම් ඒ යෝජනාවක් හෙට උනත් ගේන්න පුළුවන්. අපි ඒකට අතුස්සන. කවුද යෝජනාව ගේන්නේ කියන එක අපිට අදාළ නැහැ. දෙමළ ජනතාව රාජපක්ෂ කණ්ඩායමට විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා. දෙමළ ජාතික සංධානයේ දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. සාකච්ඡා සඳහා ප්‍රකාශ කළ දිනයට අපි ආවත් මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවට ආවේ නැහැ. ඒ නිසා සාකච්ඡාවෙන් අපි ඉවත් වුණා කියලා කාටවත් කියන්න බෑ. මාධ්‍යවේදීන් ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි කළා මේ වතාවෙත් 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉටු කරනවා කියලා. ඉන්දියාවට දුන්න පොරොන්දුව ඔහු ප්‍රසිද්ධියෙන් හෙළි කළා. දැන් කෙටි විරාමයක්. නැවතත් ප්‍රවෘත්ති. කොළඹ නගරයේ කැලිකස්සල ඉවත් කිරීමට අමතර ටිපරත් යොදා ගන්නා බව නාගරික කොමසාරිස් පාලිතනානායකර මහතා පවසනවා. දැනට යොදා ගන්නා ටිපරත් සංඛ්‍යාව 20ක්.
දෛනිකව අපි පිටරට 20 පමණ ප්‍රමාණයක් අර්ගුවක් කලු කසලංගලේ වෙත ස්වාහනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා තියෙනවා. එහෙම සංඛ්‍යාව අද දිනේදී ක්‍රියාවීමට සූදානම් වෙනවා. හෙට දිනේදී අපි මේ පිළිබඳව පරිසර ආලෝචන රැසීමක් නගරාත්තිමේගේ ප්‍රධානත්වයෙන් හැඳවලා තියෙනවා. එහිදී අපි සාකච්ඡා කරනවා තවදුරටත් කලිනමින් මේ කසල ප්‍රවාහනය කටයුතු නිමාවට පත් කරන්නේ කොහොමද කියන පිළිබඳව දෛනිකව අපි මෙට්‍රික් ටොන් 200ක් 250ක පගේ ප්‍රමාණයක් තමයි අරුවක් කාලුවෙට ප්‍රවාහනය කිරීමට දැනට කටයුතු කරලා තියෙන්නේ. අපි ඉදිරියේදී ඒ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද සාමාන්‍ය දෛනිකව කසන මෙට්‍රික් ටොන් 550ක් IC කසන සංඛ්‍යාවක් එකතු වෙනවා. දැන් මේ ගැටලුව නිසා දින 5ක පමණ කාලයක් තුල කසල එකතු වීම සිද්ධ වුණා. ඒ නිසා දැන් මේ වෙනකොට සියලු කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3000ක වගේ ප්‍රමාණයකට ආසන ප්‍රමාණයකට එකතු වුණා. දැනටත් අපි මෙට්‍රික් ටොන් 850 වගේ ප්‍රමාණයක් ඉකත්තල යවලා තියෙනවා. ප්‍රවාහනයේදී කිසියම් ගැටලුවක් අපට ඇති වුණා මේ කාලගුණයේ තත්ත්වය අයහපත් නිසා. එදා දිනේ ඇති වූ වර්ෂාව නිසා කසල පිපරතවලට පැටවීමේ යම් බාධාවක් ඇති වුණා. මොකද කසලවලට ජලය එකතු වීම නිසා. ඉතින් ඉදිරි දිනේ තවත් පිපරත ප්‍රමාණය සංඛ්‍යාව වැඩි කරලා ඉතිරි කසල ප්‍රමාණය හැකියකමින්ම පිටත් කර යමින්ද බලාපොරොත්තු වෙන්නේ. සංචාරක පැමිණීම වර්ධනය වීමත් සමග උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව එහි නිලධාරීන් සඳහන් කරනවා. උඩවලව වනෝද්‍යානයේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 15 ඉක්මවන බවයි උද්‍යාන භාරකරු කෝකිල හරේන්ද්‍ර මහතා සඳහන් කළේ. දිනපතා 400කට වැඩි විදේශ සංචාරකයන් පිරිසක් වනෝද්‍යානයට පැමිණෙනවා. දේශීය සංචාරකයන්ද 2100කට වැඩි පිරිසක් දිනපතා පැමිණෙන බවයි හරේන්ද්‍ර මහතා කියා සිටියේ. සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සමග සෆාරි ජීප් රථ රියදුරන්ගේ ආදායම් තත්ත්වයද ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. දැන් ව්‍යාපාරික ප්‍රවෘත්ති. ලංකා බැංකුවේ 80 වන සන්වත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් ලංකා බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්තුණා. එහි වැඩබලන සභාපති කුමාර් මායදුන්නේ සහ මහා කළමනාකරු සෙනරත් බණ්ඩාරයන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි සංගමය මගින් ලංකා බැංකුවට පරිසර හිතකාමී ගොඩනැගිලි සම්මානය පිරිනැමීමටද කටයුතු කෙරුණා. ස්මාර්ට් පේ ගෙවීම් ක්‍රමය හඳුන්වා දීම, යාළුපාර සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ කිරීම ඇතුළු සුවිශේෂී කාර්යයන් රැසක්ද මෙහිදී සිදු කෙරුණා. හාන්ස් ක්‍රෝහ ජර්මන් නානකාමර උපාංග ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම නාවල ඇක්සස් ලයිෆ් ස්ටයිල් ප්‍රදර්ශනාගාරයේදී සිදු කෙරුණා. මෙම නානකාමර උපාංග දිගුකල් පැවැත්ම සහ කාර්යක්ෂම බවින් සමන්විතයි. දෙස් විදෙස් ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා බැංකුවට වසර 80ක් පිරීම නිමිත්තෙන් එහි එක්සත් බෞද්ධ සංගමය සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පින්කමක් කොළඹදී පැවැත්තුණා. කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට මහා සංඝරත්නය පෙරහැරකින් වැඩම කරවීමටයි කටයුතු කෙරුණේ. ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. දවසේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතම් ස්ථානවලට මිලිමීටර 50-75 අතර තද වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. දෙවන හරහා විටින් විට හමන තරමක තද සුළං පැයට කිලෝමීටර 50-60 අතර ගයක් ගන්නවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට බටහිර අරාබි මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු අනතුරුදායක බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මනහම සිට පුත්තලම දක්වාත් ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ ඉඩකඩක් පවතිනවා. මේ බුලොන්දර ඉවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළං හමන්නේ නිරතද සෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 අතර ගයක් ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි. කාලගුණ අනාවැකිය වෙත. සමගින් ඇටියන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk